අයිබෝවන් සුබ දවසක් වේවා. පුංචි කාලේ හිත ඇතුළට වැටෙන සමහර දේවල් තියෙනවා ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නත් බෑ. මේ තියෙන්නේ එහෙම දෙයක්. පුංචි වන්තියක ඉන්නකොට අපේ ගුරුවරයෙක් අපිට කියලා දුන්න ලස්සන සංස්කෘත ශ්ලෝකයක්. පරෝපකාරාය පලන්ති වෘක්ෂා, පරෝපකාරාය වහන්ති නද්යා, පරෝපකාරාය දුහන්ති ගාවා, පරෝපකාරාය මිදං ශරීරං. මොකක්ද මේකින් කියන්නේ? පරෝපකාරාය පලන්ති වෘක්ෂා. වෘක්ෂා කියන්නේ ගස්. පලන්ති පල දරනවා. ගස්වල මල් ගෙඩි කොළ හට ගන්නවා. පරෝපකාරාය ඒ ගහට ප්‍රයෝජනෙ පිණිස නෙමෙයි, ලෝකයාගේ ප්‍රයෝජනෙ පිණිස, අනෙකාගේ ප්‍රයෝජනෙ පිණිස, තව කෙනෙක්ගේ වෙන කෙනෙක්ගේ යහපත පිණිස. පරෝපකාරාය වහන්ති නද්ය, ගංගාව ගලාගෙන යන මහ පොළොව මත ඒ ගඟේ ප්‍රයෝජනෙ පිණිස නෙමෙයි, තවත් කෙනෙක්ගේ වෙනත් කෙනෙක්ගේ පිපාසය සංසිඳවන්න, කුසගින්න නිවන්න, ජීවිතයක් දෙන්න තව කෙනෙකුට. පරෝපකාරායේ දුහන්ති ගාවා, දෙනුන් කිරි දෙනවා. දෙනුන් කිරි දෙන්නේ ඇත්තටම ඒ දෙනගේ අවශ්‍යතාවයකට, ප්‍රයෝජනයකට නෙමෙයි. ඒ කිරි ලෝකයා වෙනුවෙන්, අනිකා වෙනුවෙන්, තව කෙනෙක් වෙනුවෙන්. ලෝකෙ කොච්චරනම් ආහාර වර්ග නිෂ්පාදනය වෙනවද බලන්න කිරි නිසා. ඒ ගවයාගෙන්, ගව දෙනගෙන් ලබා දෙන කිරි. අන් ඒ වාගේ අපේ ගුරුතුමා කියා දෙනවා, පරෝපකාරාය මිදං ශරීර. මිදං ශරීරං, මිහිදන් වෙලා යන ශරීරය. ඔබෙත් මගෙත් මේ ශරීරයේ කවද හරි දවසක මහා පොළොවට පස් වෙනවා. අන්නේ මහා පොළොවට පස් වෙන ශරීරය පරෝපකාරාය. තවත් කෙනෙක් වෙනුවෙන්, වෙනත් කෙනෙක් වෙනුවෙන්, තව කෙනෙකුගේ ජීවිතයක් ගලව ගන්නට, තව කෙනෙකුට අත්ලක් වෙන්නට, හෙවණැල්ලක් ආලෝකයක් වෙන්නට පුළුවන් නම්, පරිවර්තනය කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඒක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අපේ ලංකාවේ මිනිස්සු හරි ආසාවෙන් කරන දෙයක් තමයි මාස 4කට සැරයක් ලේ දන් දෙන එක. ඒ දන් දෙන ලේ බිඳුවක් බිඳුවක් ගානේ තවත් කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් කරන්නට, ජීවිතයකට පණ දෙන්නට මහා ශක්තියක් තියෙනවා. දෙම දුරකතනේ නාද වුණා. එළම් එකක් මොකක්ද කියලා විමසලා බලනකොට කාලේ සම්පූර්ණ වෙන්න තව දවස් දෙකයි තියෙන්නේ. තව දවස් දෙකකින් ලේ දන් දෙන්න පුළුවන්. ඉතින් දැන් සූදානම් වෙන්න තියෙන්නේ දවස් දෙකක් වේලසනේ නිදා ගන්නවා, ශරීරයේ විවේකීව තියා ගන්නවා, ලේ ටික පිරිසිදුව දෙන්න ඕන නිසා අවශ්‍ය කරන ශරීර සෞඛ්‍ය ගැන හිතලා යහපත් විදිහට ජීවත් වෙනවා. ඊළඟ දවසේ දුරකථනේ නාද වුණා. ඒ හත්වෙනිදා හරියටම මාස 4ක් සම්පූර්ණයි. දැන් ලේ දෙන්න පුළුවන්. ඇත්තටම එහෙම එලාම් එකක් මං තියාගන්නේ එක අමතක වෙලා යයි කියලා. සූදානම් වුණාට යන්න විදිහක් නැහැ එදා තිබුණ කටයුතුත් එක්ක. ඊළඟ දවස උදා වුණා 8 වෙනිදා. අද ලේ දෙන්න පුළුවන් කියලා තීරණය කළා. දවල් 12 පහු වෙලා හෝරාවක් විතර ගත වෙනකොට මට ළඟම තියෙන තැන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේ බැංකුව, එතනට ගියා. කියන්න ඕනේ එතන ඉන්න කාර්ය මණ්ඩලය බොහෝම කාරුණිකයි. වෛද්‍යවරු, අනිකුත් හෙද කාර්ය මණ්ඩලය සියලු දෙනාම බොහොම ලෙන්ගතුව අපිව පිළිගත්තා. පිළි අරගෙන ලේ දෙන්න අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරලා දුන්නා. මුලින් මෙතන තියෙනවා ෆෝම් එකක්. අපි ඒකේ අපේ සත්‍ය තොරතුරු දාලා පුරවන්න ඕනේ. ඊට පස්සේ අපේ ලේ පරීක්ෂාවක් කරනවා. ඒක බැලුවට පස්සේ වෛද්‍යවරයා ළඟට යොමු කරනවා. වෛද්‍යවරයා අපිව පරීක්ෂා කරලා බලලා ලේ දෙන සුදුසු සෞඛ්‍ය තත්ත්වයක තියෙනවා නම් ඊළඟට ලේ දෙන තැනට අපිව යොමු කරනවා. දැන් මේ ලේ දෙන වෙලාව. අතේ විස බීජ හරණය කළා. දැන් මෙන්න මේ කටුව හොඳ නහරයක් වෙලා ඒ නහරය ඇතුළට ඇතුල් කරනවා. දැන් ටික 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 ලේ පිරෙනවා. මේ කැරක කැරක තියෙන්නේ මගේ ශරීරයෙන් එළියට එන ලේ. පැකට් එකට එකතු කරගන්නවා. මේ එක පැකට් එකට එකතු කරගන්න ලේ ටික ඔබ දන්නවද 4 දෙනෙක්ගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදවනවා. පිලේ දුන්නම එකවරයක් ඒක ජීවිත 4ක් රැක ගන්නට, ජීවිත 4ක් ගලවා ගන්නට හේතුවක් වෙනවා. ඇත්තටම සතුටුයි මේක. ඔබත් කවදාවත් ලේ දීලා නැතිනම් දැම්මම ඔබගේ වයස සම්පූර්ණ නම් වයස 18 වගේ සම්පූර්ණ වුණාම ලේ දෙන්න පුළුවන්. ළඟම තියෙන ලේ බැංකුවකට ගිහිල්ලා ලේ ටිකක් දන් දෙන්න. ඒක තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගලවා ගන්නට මහා ශක්තියක් වෙනවා. ඉතින් ලේ ටික දුන්නා, එළියට ආවා. එළියට එනකොට ඒ කාර්ය මණ්ඩලයේ අවශ්‍ය කරන සාතු සප්පායම් කරනවා. ඒවත් සතුටෙන් බාර අරගෙන බොහෝම සතුටෙන් රෝහලෙන් එළියට ආවා. එන්න අදම ඔබටත් පුළුවන් ජීවිතේ පළවෙනි වතාවට
ලේ ටිකක් දන් දෙන්න. මීට පෙර ලේ දන් දීලා තියෙනවනะ බලන්න මතක් කරලා මාස 4 සම්පූර්ණයිද කියලා. මාස 4ක් සම්පූර්ණ වෙලා නම් ඉක්මනින්ම ලේ දෙන තැනකට ගිහිල්ලා ලේ බිඳක් දන් දෙන්න. ජීවිතයක් බේරා ගනිමු. අද ඉඳලා මං ඇඟිලි ගනින්නේ මාස 4ක් සම්පූර්ණ වෙනකන්. ඒ 26 වෙනි වතාවට ලේ බිඳක් තව කෙනෙක්ගේ ජීවිතයක් ගලවා ගන්න දන් දෙන්න. ඔබටත් ඒ ශක්තිය ලැබේවා. හැම දිනාටම යහපතක් වේවා.